කියන දෙන්න එන ලයිව් එකට. අද දවසේ මේ රටම හොල්ලපු කතාවක් වුණා, මේ අති පූජනීය ස්ථානයක ලංකාවේ තියෙන අටම ස්ථානෙන් ප්‍රධානම ස්ථානයක් වෙච්ච ජේතවනාරාමය. කියන්නේ ජේතවනාරාමයේ අකුණු සන්නායකේ කෝටි 500කට අකුණු සන්නායකට වැඩ දෙන්න ගිහිල්ලා රටම දන්න ගායකයෙක්ගේ සිද්ධියක්. ඉතින් පස්සේ ඇත්තම කතාව නම් දැන් අපි ওই කතාව එළියට දැම්මට පස්සේ මේ මන් දෙක්ක කිහිප දෙනෙම මඩ ගහලා තිබ්බ. පස්සේ අදාළ පුද්ගලයා හලාවත චාවෝ සංගීත ගන්නෑවේ නිත්‍ය ගායක මංජුල පුෂ්පකුමාර ලයිව් එකක් ඇවිල්ලා කියනවා, නෑ මම ගෙදර ඉන්නේ, මේ මම බල්ලන්ට කන්න දෙනවා, මම හරි අහිංසකයි, මම බබා කියලා. ඉතින් ඊට පස්සේ ටික වෙලා ගියපුවා මම දැක්ක, මට දැනගන්න ලැබුණා, දැකගෙන මට දැනගන්න ලැබුණා. මොකද හලාවත චාව බෑන්ඩ් එකේ චාරු ලක්ෂාන් නොහොත් රුචිර ලක්ෂාන් කියන පුද්ගලයා මාව බ්ලොක් කරන් ඉන්නේ. එයත් ලයිව් එකක් දීලා කියලා තියෙනවා, මේ අපි හරි අහිංසක මිනිස්සු, අපි මේ මංජුල සුමාර ගෙදර ඉන්නේ වගේ දෙයක් කියලා නෑ, බොරු, මේ බොරු මඩ ගහන්නේ දුලන් සේනාධිර කියලා කියන්නේ බොරු කියලා. ඉතින් ඊට පස්සේ පැයක්වත් ගියේ නෑ, අදාළේ පුද්ගලයා මාංචු දාගෙන යන මංජුල සුමාර මාංචු දාන අර යන ඡායාරූප කීපයක් එක්ක ඒ තහවුරු වෙච්ච වාර්තාව සහ මාධ්‍යයේ ප්‍රවෘත්තිය නිකුත් වුණා. ඉතින් මේ මීට කලිනුත් ඔහම තමයි, අපි තාඹුගල මිනිස්සු, තාඹුගල කියන මිනිස්සයාගේ ජාව ආරංචි කරද්දිත් ගොඩක් ඇකිවේ නෑ එයා බබා කියලා. ඉතින් අවසානට ඒව අපි ඒව ඔප්පු කරා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මංජුල පුෂ්පකුමාරගේ. දැන් මේ සාමාන්‍ය මෙච්චර කාලයකට අපි දන්නව ලයිව් එකේ ඉන්න හැමෝම සාක්ෂි දරයි එකට, කවදාවත් සමන ලංකා කලාකරුවෝ එක එක වැරදි වලට අහු වෙලා තියෙනවා, ඇක්සිඩන්ට් වලට අහු වෙලා තියෙනවා, එතකොට මද්ද්‍රව්‍ය කේස් වලට අහු වෙලා තියෙනවා, එයාගේ නොයෙක් නොයෙක් චෝදනා වලට කලාකරුවෝ එක එක කලාකරුවෝ අහු වෙලා තියෙනවා. හැබැයි අපි කවදාවත් අහලා නැහැ අති පූජනීය ස්ථානයක හොරගමක් කරන්න ගියපු කලාකරුවෙක් ගැන. මේක කලා ශේෂ්ඨයටම නින්දාවක්. ඇත්තම කතාව නම් මේක කලා ශේෂ්ඨයටම නින්දාවක්. ඒ වගේම කවදාවත් අපේ කලාකරුවෝ, ඒ කියන්නේ හරි මේක මහා තිරිසන් වැඩක් ඇත්තම කතාව නම්. මොකද සාමාන්‍යයෙන් කලාකරුවෝ කියන මිනිස්සු හරි හොඳයි, ඒ කියන්නේ කලාවට ලැබි මිනිස්සු, ඒ කියන්නේ මේ කලහකාරී නැහැනේ. නමුත් මෙතන කරලා තියෙන සම්පූර්ණ හොරකමක්. මේක හොරකමක් කියන්නේ මහා පරිමාණ ජාවාරමක්. මොකද මේ සාමාන්‍යයෙන් ඇත්තම කතාව නම් මංජුල පුෂ්පකුමාර කියන පුද්ගලයාට මම හිතන්නේ ඇත්තම කතාව නම්, මොකද මේ සාමාන්‍යයෙන් තනියෙන් ගිහිලා වගේ වැඩක් කරන්න පුළුවන් කියලා අනිවාර්යයෙන් මේක පිටිපස්සේ මහමලකාරයෙක් ඉන්න ඕනේ. දැන් අපි පහුගිය දවස්වල දැක්ක මංජුල පුෂ්පකුමාර සහ යාගේ සංගීත කණ්ඩායම, ඒ කියන්නේ චාවෝ සංගීත කණ්ඩායම ඔක්කොම එකතු වෙලා කඩේ ගියේ කාටද කියලා අපි දැක්කා. මොකද මේ දිගින් දිගටම කඩේ යනවා මේ සෙට් එක එක පුද්ගලයාට කවුද කියලා හැමෝම දන්නවනේ. අර ජාවාරංකාරයා තාඹුගලගේ පෝස්ට් ෂෙයා කරගලා, තාඹුගල දෙයියා, තාඹුගල තමයි මේ රටේ මියුසික් ෆීල්ඩ් එක දෙයක් කරේ කියාගෙන කඩේ ගියපු සෙට් එකම ඔන්න අහුවෙලා තියෙනවා ජේතවනාරාමයේ අකුණු සන්නායකට වැඩ දෙන්න ගිහිල්ලා. දැන් ඉතින් කට්ටිය ඒකේ කතා කියයි. නමුත් ජේතවනාරාමයේ වගේ ලංකාවේ අති පූජනීය ස්ථානයේ අකුණු සන්නායකයක් හෝ යම් කිසි දෙයකට අත තිබ්බ කියන කලාකරුවෙක් ඒ සාපේ කලා ශ්‍රේෂ්ඨයට වදිනවා කියලා මට හිතෙනවා. මොකද අනිවාර්යෙන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ජවාරන් අර කතාවකුත් තියෙනවනේ, අර සින්දුකුත් තියෙනවනේ, ගැලපෙන අය හමු වෙනවා එකලෝවේ ස්වභාව කියලා. ඒගොල්ලෝ ගැලපෙන හොරු හමු වෙනවා එකලෝවේ ස්වභාව. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ ඇත්තටම මහා නින්දාවක් සහ මේ කලා ශ්‍රේෂ්ඨයට වෙච්ච ලොකු හානියක්. මේ මංජුල පුෂ්පකුමාර දැන් පිළිගාරන් දියා මම දැන් දැනගන්න ලැබුණ විදිහට මංජුල මේ වෙද්දි එයාගේ දාපු ලයිව් සහ ඒ සීලමු දෙය අයින් කරන් තියෙනවා. ඒ වගේම චාවෝ සංගීත කණ්ඩායමේ කිහිප දෙනෙක් මේ දීපු ලයිව් මේ මංජුල පුෂ්පකුමාර එහෙම නැහැ, එයා බබා කියලා දුන්න ලයිව් අයින් කරගෙන තියෙනවා. මේ ලයිව් එකේ ඉන්න ෆෙවරස් රත්නායක, ෆෙවරස් අයියාත් මම දෙක්ක දාලා තියෙනවා. මේ මට හොඳ වචනයකුත් කියලා කුණහරුපෙකුත් එක්ක මට මේ අපහාස කරලා දාලා තිබ්බා. නමුත් දැන් ඔයත් දැනගත්තනේ ඇත්ත කතාව මොකද්ද කියලා. දැන් අපි තාඹුගල හොරෙක් ජවාරංකාරයෙක් කියලා කැද්දි ෆෙවර්ස් අයලත් කිව්වේ නෑ තාඹුගල බබා කියලා. දැන් පස්සේ තේරුම් ගන්න ඇති කියලා මම හිතෙනවා ඇත්ත කතාව මොකද්ද කියලා. ඒත් එක්කම කියන්න ඕනේ මේ පහුගිය දවස්වල මම දැක්ක මේ කතාවත් මෙලා විකීම කියන්න ඕන කාරණාව. මොකද මේ දැන් ශාරු ලක්ෂාන් මම දැක්ක පහුගිය දවස්වල ගිහිල්ලා මේ මගේ මහගෙදර කියලා ගිහිල්ලා ලයිව් වීඩියෝ එකක් දීලා ලොකු බොරු කතාවක් එළියට දාගෙන තිබ්බ, දාලා තිබ්බා ලොකු බොරු වීඩියෝ එකක්. මම සාමාන්‍යයෙන් මම මේ ජවාරන් හෙලි කරන්න තව මිනිස්සෙක් ජවාරන් කරන මිනිස්සෙක් ගැන හෙලි කරද්දි ඒ වගේ දේවල් වලින් සාමාන්‍යයෙන් නෑදෑකම් හිතවත්කම් තියාගෙන නැහැ. ඉතින් ඒ වීඩියෝ එකේදී මම අවුරුදු 6කට කලින් පුද්ගලික කාරණාවක් මත මම ඈත් වුණා. අම්මෝයි සහෝදරයෝයි දෙන්නවල්ලගෙන මම දෙක ලයිව් එකක් දීලා තිබ්බා. ඉතින් මම පහුවෙනිදම ගිහිල්ලා පැමිණිල්ලක් කරා මේ සම්බන්ධයෙන්.
පැමිලි දෙකක් කරලා තියෙනවා වෙද්දි. එක පැමිණිල්ලක් මිහින්තලේ පොලිසියදි කරාමම අම්මෝයි පුතාවයි ගෙන්නලා මේ ඇත්ත කතාව දැනගන්න ඕන මට මොකද්ද මේ කරපු බොරු වීඩියෝ එක මේ වීඩියෝට මුණ දෙන්නේ නැයි කියන එක. එතනදී ඒ දෙන්නම ඇවිල්ලා පිළිගත්තා, සමාව ගත්තා. ඒ දේ උනේ කාගේ හොවිල්ලීමකට යම් කිසි දෙයකට. ඒ නිසා මේ දේ උනේ කියලා ඒ දෙන්න පිළිගත්තා. මෙතනින් එහාට ඒ වගේ කිසිම අපහාස කිරීමක් බොරු අපහාස කිරීමක් කරන්නේ නැහැ කියලාත් ඒ දෙන්න පොලිසියට පොරොන්දු වෙලා ගියා. අනික යාලා එතනදී කිව්වා මේ මම දන්නේ නැහැ ඇත්තද බොරුද කියලා, මේ වීඩියෝ එක වීඩියෝ කරනවා කියලා දැනගෙන නෙමෙයි කිව්වේ කියලා. ඒවා සැලසුම් සාගතව කරා කියලා කියන්න පුළුවන්. හැබැයි කමක් නැහැ. නමුත් ඊට පස්සේ මේ ෂාරුලක්ෂාන් කියන පුද්ගලයා චාව බෑන්ඩ් එකේ ඒ වීඩියෝ එක කරන්න ගිය පුද්ගලයා සහ එයාගේ බිරිඳ ගිරුනි මල්ෂා කියන දෙදෙනාටම විරුද්ධව මගේ බිරිඳ ගිහිල්ලා දැම්මා පොලිස්පති, ඒ කියන්නේ පොලිස්පති සහන මැදිරියට පැමිණිලි යොමු කරා. පස්සේ ඒක අනුරාධපුර ඩිවිෂන් එක හරහා ඒක යොමු කරලා තියෙනවා. මේ වෙද්දී කොට්ටාස ළමහා කාන්තා කාර්යංශයට ඒකේ විමර්ශනවලදී ඒ පහුගේ ඉරිදා දවසේ ෂාරුලක්ෂාන් සහෝගේ බිරිඳට එන්න කියලා පොලිසියට කැඳවන්න පොලිස් මැසේජ් එකක් දුන්නා. ඒ මැසේජ් එකටවත් ආවේ නැහැ, ෆෝන් එකක්වත් ආන්සර් නොකර දැන් හිටියේ දෙන්න. මොකද ඒ දෙන්න කරපු චෝදනා බොරු කියලා කියන්නේ ඒ දෙන්න දන්නේ නිසානේ. ඉතින් ඒ පෝස්ට් අල්ලගෙන තාම දුවනවා මේ මෙතන ලයිව් එකෙත් ඉන්නවා මේ සෙලිබ්‍රේෂන් කියලා බෑන්ඩ් එකක හිඟන බල්ලෙක්. ඔයාලා වගේම තමයි මේ මිනිස්සුත්. ඒ නිසා මේ කොහොමත් ඒ වගේ දේවල් වෙද්දි දැන් මම හිතන්නේ අපි දැනවත් කරලා දිනවා. එයාලා පොලිස් මැසේජ් එකට එන්න නම් මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග වල යනවා කියලා අනිවාර්යෙන් නඩු දානවා. ඒ ඊට අමතරව දැන් ඉස්සරහට ෂාරුලක්ෂාන් කියන පුද්ගලයාට එන්තරවාසියක් කළා. ඒ මගින් සිවිල් නඩුවකුත් දාන්න යනවා. මේ ඒ නිසා පොලිසිවලයි උසාවිවලයි යන්න බය නැහැ. මොකද අපි වැරදි කරලා නැහැ නේ. වැරදි කරපුන් ඒ වගේ තැන් වලට ගේන්න තමයි අපි වගේ මිනිස්සු ඉන්නේ. ඒ නිසා අපිව කරන්න මේ ජීවිතේ විඳිනවා කියන එක දෙයක් නැහැ. ජීවිතේ විඳිනවා කියලා මේ උඹලා වගේ හොරුන්ට කඩ යන්න ඕන නැහැ මචං. අසේලා සේවවසම් මේ තාඹු වලට කඩ ගිහින් යන එක නුඹලා කියන්නේ ජීවිතේ විඳිනවා කියලා. අපි හොරුන්ට කඩ යන්න ඕන නැහැ. සල්ලි වලට අහු වෙන්නෙත් නැහැ. සල්ලි වලට නැමෙන්නෙත් නැහැ. තනතුරු තානාන්තර දේශපාලන බලය වලට නැමෙන්නේ නැහැ. ඒ නිසා එක කරුණාකර තේරුම් ගන්න. ඔයාලා වගේ තාඹුගලගේ කටුකන්නේ නැහැ අපි. තාඹුගල වගේ ජාවාරංකාරයෙන් කටුකන්නේ නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් අනිත් එක මේ මඩ ගහපු සියලු දෙනාටම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නව අනිවාර්යෙන්ම. දැන් දැනටමත් ඒව අරන් ඉවරයි. පැමිණිලි දාලා ඉස්සරහට අධිකරණ කටයුතු කරනවා. මේ මංජුල් පුෂ්කවර් ගැන කියන්න ලයිව් එකේ ආවේ මේ කොහොම හරි කලා ශාස්ත්‍රයේ පුද්ගලෙ මේ වගේ මහා පරිමාණ අතිපූජනීය ස්ථානයකට මහා ඉස්සරහට ගිහිල්ලා මහා පරිමාණ ජාවාරමක් කරන්න හවුල් වුණා කියන නිවුස් එකෙදි ඇත්තටම හිතට හරි දුකයි. මෙතන යව සුද්ධ කරන ලෑස්ති වනේ යාගේ බෑන්ඩ් එකේ කට්ටිය නෑ යා එහෙම නෑ යා බබා කියලා. ඉතින් ඒ නිසා මේ අවසානට දැන් ඔක්කොම ලයිව් අකුලගෙන තියෙනවා. අපි මෙච්චර කල් තාඹුගල ගැන කියපු දේවලුත් එතනින් එහාට තව ජාවාරම් කරන මිනිස්සු ගැන අපි කියපු දේවලුත් ඇත්ත. ඒවා එලි වෙන්නේ පහු වෙලා. ඒකයි ප්‍රශ්නේ තියෙන. දැන් මම මංජුල ගැන කියද්දිත් ගොඩක් අය කිව්වා බොරු නෙබා මංජුල මුසුකර ගෙදෙනේද ලයිව් එකක් දීලා තියෙනවා. ඔව් ගෙදෙනේද ලයිව් එකක් දීලා තියෙනවා. මේ ගෙදෙනේද ලයිව් එකක් දීලා තියෙනවා. හැබැයි ඉතින් කේස් එකලා තියෙන ඊයේනේ. ඊයේ පෙරේදා තුන්වෙනිදා මං ගෙදෙනමට දැනගලා හිතුව තුන්වෙනිදා හොවිලා තියෙන්නේ. ඉතින් අප පිට එලිට අවිල්ල දැන් ඔය ඉන්නේ. ඊට පස්සේ බබා වගේ මං බල්ලන්න කන්න දෙනවා, මං අරුණ කන්න දෙනවා, මුන්ට කන්න දෙනවා. මම එහෙම නැහැ කියලා ඉතින් ලයිව් එකක් දුන්න. අවසාන සාක්ෂිත් එක එලිට ආවට පස්සේ තමයි පිළිගත්තේ. බලන් ගියපුවාම මේ ශේෂ්ත්‍රේ ජාවාරංකාරයේ හොරු වගේ මේ වගේ අසික්කිත මිනිස්සුත් ඉන්නවා. අතිපූජනීය ස්ථානයකට ගිහිල්ලා වගේ දෙයක් කරන්න තරම් රටටම නින්දාවක් මේක. අනිවාර්යයෙන් මේ වගේ දේවල් වලට ලැබෙනුනේ ඉහළ දඬුවම් ලැබෙන්න ඕනේ. බබාලා වගේ ගෙදරටලා ඉඳගෙන අනික් මිනිස්සුන් හොඳ මූණ පෙන්නගෙන අර කතාවක් තියෙනවානේ වැඩිපුරම සුදු වඳිනුන් තමයි ලෝක හොරු කියලා. සුදු වඳගෙන පන්සල් ගිහිල්ලා සුදු වඳමක් අඳගෙන පන්සල් ගිහිල්ලා කරලා තියෙන හරි අසික්කිත වැඩක්. ඒවට උල්පන්දම් දුන්න සංගීත ගන්නයි පුද්ගලියොත් මේවට හවුල් වෙන්න ඇති. මොකද පහෝගේ කාලෙම කඩේ ගියේ මහා පරිමාණ ජවාරංකායටනේ. මොකද තාඹුගලත් කාලයකට කලින් ඔය වගේ අකුණු සන්නායක පස්සේ දූපු කෙනෙක්. ඉතින් ඒ නිසා මේ එයාගේ ගෝලියොත් එහෙම වෙන්නේ. ඉතින් බලන් ගියපුවාම හොඳම හොරු එක තැනකට එකතු වෙනවා. තාඹුගල ඉන්න එක පැත්තකින්, අනිත් පැත්තකින් තාඹුගලගේ යාළුවා එස් එම් චන්ද්‍රසේන ඉන්නවා පොහොට්ටුවේ. තව තැනකින් එතන ඉන්නවා අනුරාධපුරේ කුඩු බිස්නස් කරපු මිනිසුන් උදව් කරපු ස්පාවල කෙල්ලොන්ට කෙල්ලෝ කෝටස් ගන්න අරන් ගියපු අනුරාධපුරේ මිනිවරුන් කරපු ඔක්කොම කරන දින අපරාධ කරපු අනුරාධපුරේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඊට පස්සේ හිටපු ASP සංජීව මහනාව ලදමට එන්තරවාසියකුත් කියලා තියෙන මට හම්බුණා. කෝ ලක්ෂ 200ක් කියලා එන්තරවාසියක් කියලා තියෙන මට සත පහක් ගෙවන්නේ නැහැ නඩු දාන්න. සත පහක් ගෙවන්නේ නැහැ. අනිත් කාරණාව ඊට පස්සේ කවුද ඒකට එකතු වෙලා තියෙන දැන් ඔය චාවෝ වගේ බෑන්ඩ් වල ඉන්න ලෝක හොරු සෙට් එකත් පූජනීය ස්ථාන වලට අත තියෙන දැන් හෙට අනිද්ද මුණ තැනකට අත තියෙද්දි දැන් නැහැ කියලා.
ජේතවනාරාමයට ගිහිල්ලා ඒ වගේ දෙයක් කරන්න තරම් හිතට හයිය වුණා කියන මිනිස්සු තව හෙට අනිද්දා තව මොනවාගේ මොන මොන තැන් වලට ගිහිල්ලා වගේ දේවල් කරයිද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා හරි දුකයි ජේතවනාරාමය වගේ අති පූජනීය තැන ඝටමස්ථානයේ එක ස්ථානයක් වෙච්ච ඒ වගේ තැනකට ගිහිල්ලා ඒ වගේ අකුණුසන්නායකයක් කෝටි 500කට විකුණනඳ ඒකට අත තිබ්බා කියන්නේ හරි අසික්තයි වැඩේ. මංජුල විශ්වකාර ඔයා සමාව ගන්න ඕන හරනම් જાතියෙම ඔයා ඒ කරපු දෙයට මොකද ඔයා එතනින් දත්තනකටපත් වෙලා තියන්නේ දෙය කරන්න ගිහිල්ලානේ. ඒ නිසා මේ ඔයා හරනම් සමාව ගන්න ඒ වගේම දැඩි දඬුවම් හම්බෙන්න ඕන අනිවාර්යයෙන් මේ වගේ දේවල් වලට අනිවාර්යයෙන්ම අපි මේවා සම්බන්ධයෙන් ඒසට මමත් වෙනම පැමිණිල්ලක් කරන මේ සම්බන්ධයෙන් මේ ගැන කඩිනම් විමර්ශනයක් කරන්න කියලා. මොකද මේක මහමුල කරුවෙක් ඉන්න ඕන අනිවාර්යයෙන් මංජුල විශ්වකාරට තනියම වැඩේ කරන්න බෑ ඒක අපි දන්නවා. අනිවාර්යෙන් මේකට මහමුල කරුවෙක් ඉන්න කවුද මහමුල කරු කියලා මෙයාලගෙන් ප්‍රශ්න කරන්න කියලා අපි ඉස්සරහට පැමිණිලි කරනවා ඉස්සරහට අදාළ තැන් වලට. අපි බලමු මේ ජාවාරංකාරව ඉන්න නම් පරිස්සංගලා ඉන්න තනතුරු තාන්න මාන්න දේශපාලන බලය අනම් මනම් මට නම් වැඩක් නැහැ. කාගේ හෝ ජාවාරමක් දැක්කොත් රෙදි ගලවනවා. එච්චරයි. බොහොම ඉස්සුත ලැබෙ හිටිප කට්ටියට මේ ලයිව් එකේ කරන්නේ පොඩි දෙයක් කියන්න මේ ෂාරු ලක්ෂාන්විත් හලාවත චාවෝ කියලා බෑන්ඩ් එක තිබෙ මෙච්චර දවස්. දැන් අද ඉඳලා මේ ෂාරු ලක්ෂාන්විත් හලාවත අකුරු සන්නායක කියලා මොන්දේක ලස්සන පෝස්ට් එකක් හදලා තියෙනවා යාළුවෝ පේජ් වල දාලා තිබ්බා. මේ අනිවාර්යෙන් මේක නම් මහා අසික්කිත වැඩක්. අසික්කිත බලු අමන වැඩක්. මේක මේකට සහයෝගය දුන්න මේක සුද්ධ කරපු සහයෝගය දුන්න සුද්ධ කරපු මේක යාහෙම නැහැ කියලා සුද්ධ කරපු හැමෝටම හෙන ගහනවා මේ ඇත්තටම මේ කරපු අපරාධයට කරන්න කිව්ව අපරාධයට. මොකද මේක අහු වුණ නැත්තම් මේ දේ කරලා කවුරුත් දන්නේ නැහැ. මිනිස්සු දැනගන්නේ නැතුව මේ දේ අවසානෙ සිද්ධ වෙන්නේ. ඉතින් මේක අහුවෙච්ච හින්දායි මේ දේ මේව නැවතුනේ. ඒ නිසා ආරක්ෂක අංශ වලටත් ස්තුතිය පළ කරන මේවස්සදී මේ වගේ දෙයකට දෙයක් වෙන එක වැළක්කුව එකට බොහොම ඉස්සුදු ලැබෙ කිප කට්ටියට කොමාරි මංජුල මුෂුමාර මේ ලැබෙක බලන්න නැති කියලා මම හිතන බලනවා නම් ඔය අනිවාර්යෙන් ඒ කරපු අපරාධයට જાතියෙන් සමාව ගන්න ඕනේ. බොහොම ස්තුතියි.